ස්ට්‍රෙස් තියෙන කෙනෙක් ඉන්නවා අත උසන්න. ස්ට්‍රෙස් හැදෙනවා වර්ක් කරනකොට ස්ට්‍රෙස් එක හැදෙනවා. මෙහෙමයි ඒක එච්චර ගණන් ගන්න එපා. හරි. දැන් මම පුතා ඔයා කියන්න කොහොමද ස්ට්‍රෙස් එක හැදෙන්නේ කියලා. ෆුල් ටයිම් 5 කරන කෙනෙක්නේ. එතකොට අපි දැන් මම 3D animation කරන්නේ. එතකොට එතනින් අපිට මේ countdown එකක් run වෙනවා. ඔය countdown එක ඇතුළත අනිවාර්යෙන් අපි වැඩේ deliver කරගන්න ඕන නැත්නම් late delivery වෙදලා ඒක අපේ profile එකට මේ අනිවාර්යයෙන් බලපෑමක් වෙනවා. එතෙන්දී මේ වර්ක් ලෝඩ් එක මැනේජ් කරගන්න තැන්දී අනිවාර්යෙන් ස්ට්‍රෙස් එකක් එනවා. මොකද මේ සහාය දැන් ඔයා විතර තනියම වැඩ කරන්නේ. ඒ කියන්නේ මගේ 3D modeling පැත්තට මම කට්ටිය තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ යාලා virtual තමයි වැඩ කරන්නේ. මේ එහෙම help එකට දෙතුන් දෙනෙක් තියාගෙන ඉන්නවා. නමුත් animation පැත්තේ මම විතරක් දැනට කරගෙන යන්නේ. හැබැයි ඒකත් පොඩ්ඩක් කාට කාට හරි දෙන්න බෑයිද? දුන්නා සර් දීලා පොඩ්ඩක් වැඩේ වරද්දගත්තා. ආහා ඒ කියන්නේ මම මෙහෙමනේ දැන් ඔයා දෙන්නේ දැන් දීලා වරද්ද ගත්තා කියලා කියන්නේ ඔයා ඔරිජිනල් වැඩේනේ දෙන්නේ. ඔව්. එහෙම දෙන්න එපා. සල්ලි ගෙවලා ඉතින් ඉස්සෙල්ලා ඩිලිවර් කර වැඩේ දීලා දෙන්න ඒ ක්වොලිටි එකට හදලා දෙන්න කියලා. දැන් කාවහරි ටෙස්ට් කරනකොට දැන් හොඳම එක්සැම්පල් එක මේ Facebook ගන්නකෝ. දැන් Facebook එකේ වැඩ කරන අයට ප්‍රොජෙක්ට් එකක් හැදුවොත් එයාට 10,000 කස්ටමර්ස්ලා තමයි දෙන්නේ. ඒක ටෙස්ට් කරන්න. දැන් ඒ වගේ ඔයා දැන් අර වැඩේ වරද්ද ගත්ත කිව්වේ කොතනද නේද ඔයාගේ මිස්ටේක් එක. ඔයා දෙන්නේ දැන් ෆ්‍රෙෂ් යන වැඩේ තමයි ඔයා දෙන්නේ යාට. ඔව්. ඒක කරන්න එපා. ඔයා හදලා අරපු වැඩේ දෙන්න මුලින් ඉඳලා හදන්න කියලා. ආ. ඒ කියන්නේ ඔයා ඊයේ ඩිලිවර් කර ජොබ් එකක් තියෙනවනේ. ඒක දෙන්න යාට. දීර ටෙස්ට් කර කර හදන්න යාව. මටත් පොඩි දෙයක් ඇඩ් කරන්න තියෙනවා. ඒ ඔය ටෙක්නික් එක මම පර්සනලි පාවිච්චි කරනවා. මම ආටිකල් එකක් හරි වීඩියෝ එකක් හරි ප්‍රොඩියුස් කරනකොට මේ පබ්ලිෂ් කරන්නේ මම එඩිට් කරපු එක නැත්තම් මම ලියපු එක. කවුරේ ට්‍රේන් කරද්දී මම සති දෙකක විතර කාලයක් එයාට දෙනවා ෂැඩෝ වර්ක් කරන්න. මම ඒ දීපු ටොපික් එකටම එයාටත් ලියන්න දෙනවා. ඒ සති දෙකෙන් පස්සේ මම එයාට දෙන ටාගට් එක තමයි මේක දැන් වීඩියෝ එක නම් ඒකේ එඩිටින් ඉෂුස් තියෙන්න බෑ. මං ඔඩියන්ස් එක වගේ මං ස්ක්‍රීන් එකේ බලනවා ඔයා අප්ලෝඩ් කරන්න කියලා ඒ දෙන තැනට සති දෙකක් මම එයාට කල් දෙනවා නැත්නම් ෂැඩෝ වර්ක් කරනවා. ඒ කියන්නේ මගේ වීඩියෝ එක මම එඩිට් කරලා තමයි අප්ලෝඩ් කරන්නේ. හැබැයි හය කරපු එක්කෙනාට දෙනවා මාව එක්සීඩ් කරන්න කියලා මම ඇත්තටම කියන්නේ. ඒ සති දෙකක් විතර දෙනවා මේ ගානට එන්න කියලා. මේ ඒක ට්‍රයි කරලා බලන්න. ඇන්ඩ් ඔයාගේ රෙන්ඩරින් ඉෂුස් එහෙම තියද වෙලා යන ඒවා ඒවටත් සොලියුෂන් තියෙනවා බ්‍රෝ. අපි ඕනම් මට මේ කතා කරන්න ක්ලවුඩ් රෙන්ඩර් කරන්න පුළුවන්. එහෙම කළා ඒ රෙන්ඩරින් ටයිම් එක අඩු කරගත්තොත් එතනනුත් ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන්. මේ අර කට්ටිය හය කරද්දි ස්කේල් කරද්දි හැමතිස්සෙම මේ අර මිස්ටර් පෙරේරා කිව්වා වගේ මේ දැන් යන වැඩේ කාටවත් බාර දෙන්න එක මාර රිස්කි. හොඳද